ජනතාවට සහන දීම කියන කාරණේ තමයි අපි අක්ෂයක් හැටියට හිටියේ. ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩි වෙද්දි අපි ගෑස් මිල ජනතාවට වැඩි කළා දුන්නේ නැහැ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වෙද්දි අපි රටේ ජනතාවට ඒ බර දුන්නේ නැහැ. අපි රජයක් හැටියට ඒව දරාගත්තා. නමුත් රටේ ජනතාව ඒක පිළිගත්තේ නැහැ. රටේ ජනතාව පාරට බහැලා කැරලි ගහලා කිව්වේ නැහැ එහෙම කරන්න ඕනේ නැහැ අපිට ලෝක වෙළඳපොලේ මිලට අපිට ඒක ලබා දෙන්න අපිට අකණ්ඩව ඒක ලබා දීමට කටයුතු කරොත් ඇති කියන කාරණේ. ඉතින් මං හිතන්නේ රජයක් හැටියට අපි මේ සහනාධාර දෙන්න ගත්ත ක්‍රියාමාර්ගය මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒකෙහිඳ අපි තවදුරටත් සහනාධාර දෙන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කරන්න ගියේ නැහැ. මොකද මේ සහනාධාර දෙන්න පුළුවන් අවස්ථාවකුත් නෙමෙයි. නමුත් අපි වෙනත් කාරණා සම්බන්ධයෙන්, ඒ කියන්නේ ආර්ථිකයේ ගොඩනැංවීමට සිදු කළ යුතු විවිධ කාරණා සම්බන්ධයෙන් අපිට හිතුණු දේවල් පහුගිය කාලේ ගත්ත සමහර තීන්දුව තීරණ සම්බන්ධයෙන් අපිට යම්කිසි එකඟ නොවේ හැකි තැන් තිබුණා. ඒ කාරණා සම්බන්ධයෙන් පමණක් අපි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා